මේ අපේ YouTube channel එකෙන් සමහර ප්‍රශ්න අහලා තිබ්බා. ගියක් හදද්දි ප්‍රේත පාදේ කියලා කියන එක ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා. මම ඇත්තටම සිවිල් ඉංජිනේර කෙනෙක් විදිහට නෙවෙයි, මම ඉගෙනගත්තු වාස්තු විද්‍යාව දැනුම අනුව පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කියලා හිතුවා. ඇත්තටම ගියක් හදද්දි ප්‍රේත පාදේ ඉවත් කරලා මේ ගේ හදන්න ගොඩක් අය හොයලා බලනවා ඒ වැඩේ කරන්නේ. ඒ වගේ වෙලාවට නිවස මේ හදන්න යන ඉඩමේ පාද බෙදීමක් කියලා එකක් කරන්න වෙනවා. පාද බෙදීම අපි හිතමු ඍජු කෝණාස්ත්‍රාකාරයි කියලා ඉඩම. එතකොට නිකන් ආසන්නව හිතන්නේ ඉඩමේ දිග අඩි 49කුයි පළල අඩි 35ක් තියෙන පොඩි ඉඩමක් කියලා, දිග අඩි 49 පළල අඩි 35ක් වෙන පොඩි ඉඩමක් කියලා හිතන්න. එතකොට මේ උදාහරණයට අනුව ඉඩමේ දිග පැත්ත කෑලි 7කටයි පළල පැත්ත කෑලි 7කටයි බෙදාගත්තහම එක කොටසක් දිග අඩි 7ක් සහ පළල අඩි 5ක් වෙනවා. ඒ 49 7ට බෙදුනහම 7යි, 35 7ට බෙදුනහම 5යි. එතකොට අපි කරේ දිග පැත්තත් කෑලි 7කට බෙදුවා, පළල පැත්තත් කෑලි 7කට බෙදුවා. එතකොට අපිට ආවා අඩි 7 අඩි 5 අඩි 7 5 කොටු. එතකොට ඉඩම සමාන කොටස් 49කට වෙන් වෙනවා. හරි, සමාන කොටස් 49කට වෙන් වෙනවා. 7 49. මේ පැත්ත 7ට බෙදුවා, මේ පැත්ත 7ට බෙදුවා. එතකොට ඉඩම වටේ මායිමට සම්බන්ධ වෙන කොටස් 24ක් තියෙනවා. ඒ 24 තමයි පෙරේත පාදේ කියලා හඳුන්වන්නේ. මායිමේ වටේට තියෙන එළියෙම තියෙන කොටස් 24 තමයි පෙරේත පාදේ කියලා හඳුන්වන්නේ. ඊළඟට වටේ තියෙන කොටස් 16ක් තියෙනවා. ඒ 16 තමයි මනුෂ්‍ය පාදේ කියලා හඳුන්වන්නේ. ඊළඟට වටේ කොටස් 8ක් තියෙනවා. ඒ 8 දේව පාදේ කියලා හඳුන්වනවා. මැද තියෙන කොටස බ්‍රහ්ම පාදේ කියලා හඳුන්වනවා. දැන් ඕගොල්ලන්ට ඕනම ඍජුකෝණාස්ත්‍රාකාර ඉඩම 7 කොටු වලට 7 49 කොටු 49කට බෙදලා ඒ වටේම මාජින් එකයි ඊළඟ මාජින් එකයි ඊළඟ මාජින් එකයි මැදම කොටසයි යනවා. පාද බෙදා ගන්න පුළුවන්. ඒ කියන්නේ පෙරේත පාදේ එළියම, ඊළඟට මනුෂ්‍ය පාදේ, ඊළඟට දේව පාදේ, මැදම තියෙන කොටස බ්‍රහ්ම පාදේ. පාද බෙදන්න දැන් ඕගොල්ලෝ දන්නවා. ඒත් මේ විදිහට පාද බෙදද්දී මේ ඉඩමේ කොටස් 49 කොටස් 24ක්ම යන්නේ පෙරේත පාදේ හැටියට. ඒක නිවස හදන්න සුදුසු නෑ කියලයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. ඒක සම්පූර්ණ ඉඩමේ භාගයකට ආසන්න ප්‍රමාණය පෙරේත පාද හැටියට වෙන් කරන්න පුළුවන්ද? පර්චස් 10ක ඉඩමකින් පර්චස් 4.9 පෙරේත පාදේ. ඒකට වැඩි කරන්න පුළුවන්ද? ඒකට අද ටවුන් නාගරික ප්‍රදේශවල සහ අර්ධනාගරික ප්‍රදේශවල බොහෝ වෙලාවට ගෙවල් හදන්නේ පර්චස් 10, පර්චස් 7, පර්චස් 6 හමාරි, පර්චස් 8 කෑලි, ඉතා කුඩා ඉඩක් කෑලි වල. එතකොට ඒ වගේ කුඩා ඉඩම් වල පෙරේත පාද සම්පූර්ණයෙන් ඉවත් කරනවා කියන එක කරන්න අමාරු වැඩක්, ඉතාම අසීරු කාරණයක්. එතකොට අතීතයේදී ඉස්සර ගෙවල් හැදුවේ අක්කරේ, අක්කර භාගේ, අක්කර කාලේ වගේ ඉඩම් වල. ඒ වගේ ඉඩමක පාද බෙදීම කරන්න පුළුවන්. එහෙම එකක පෙරේත පාදය සම්පූර්ණයෙන් ඉවත් කරලා නිවසක් හදනවා කියන එක කරන්න පුළුවන් පහසු වැඩක්. ඒ එහෙම කරපුවාම ඒකේ නිවසේ අලංකාරයත් වැඩි වෙනවා, ලස්සන මිදුලකුත් ඒකෙන් ගෙවත්තකුත් හම් වෙනවා. ඒකට විශාල ඉඩම්වල බොහෝ විට මායිමට සම්බන්ධ කොටස ඉතා අපිරිසිදුයි. ඒකට අපි කියනවා බඩවැටිය කියලා. පැරන්න සඳහන් කරේ බඩවැටිය කියන ඒ තීරුව. ඒකේ තියෙන ගොඩක් වෙලාවට කටු සහිත වැල් වර්ග, වැඩකට නැති වල් පැලෑටි, පොඩි ගස් තමයි බහුලව තියෙන්නේ. එතකොට ඉඩමේ කුණු රොඩු, බෝතල් කටු, දිරපු කම්බි, කම්බි කෑලි, කැඩුණු වීදුරු, ඒ ඔක්කොම දැම්මේ ඒ කාලේ බඩවැටිය ගාවට. ඒතර ඉඩමක මායිම් තීරුව ඉතාම අපිරිසිදු හින්දා නිවස හදද්දි ප්‍රමාණවත් ඉඩකඩ ප්‍රමාණයක් තිබුණ හින්දත් ඒ කාලේ පැරන්නෝ, ඒ කියන්නේ පරණ මිනිස්සු, ඒ මායිම් තීරුව පෙරේත පාදේ විදිහට සලකලා අතහැරියා. ඒකයි ඉස්සර උනේ. එතකොට ගෙයක් හදද්දී ඉඩමේ පෙරේත පාදේ අත්හැරිය යුත්තේ ඒ කොටසේ පෙරේතයන් හා භූතයන් ගෙවසිර නිසායි වැරදි මතයක් මහජන දාවතුල් තියෙනවා. මේක සම්පූර්ණ වැරද්ද. ඉඩමේ මොන කොටසක වුණත් අපිරිසිදු නම් ඒකේ පෙරේතුයි භූතයෝ අනිවාර්යෙන් ඉන්න පුළුවන්. එතකොට නිවසක ඇතුලේ කාමර ආලෝකය නැත්නම්, වාතාශ්‍රය ලැබෙන්නේ නැත්නම්, ගඳ ගහනවා නම් අපිරිසිදු නම් ඒ නිවස තුළ භූත දෝෂ තියෙන එක සාමාන්‍යයි. භූත දෝෂ ඇති වෙන්න පුළුවන්. එතකොට සමහරු කියනවා මේ
අපේ ගෙදර දේවපාදයට අහු වෙලා තියෙන හින්දා ඇතුලේ මේ බලල්ලු බල්ලු වගේ එහෙම කට්ටිය ඇති කරන්න බෑ කියලා අහලා තියෙනවා කට්ටිය කියනවා. ඒක 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 පට්ටපල් බොරු වගේ, ඒක මිත්‍යා මතයක්. ඒ වගේම ජ්‍යොතිෂයේදී ජ්‍යොතිෂය සම්බන්ධ වාස්තු විද්‍යාවලදී බොහෝ මේ වචන යෙදිලා තියෙන්නේ ගැඹුරු අර්ථයක් සහිතව. අපි හිතමු සොහොන් පරාලේ, ගිනි කතිරේ, මරු සිටින දිශාව, බ්‍රහ්මපාදය, ප්‍රේතපාදය, ඒ වචනවල මතු පිටින් පේන අර්ථයට වඩා අන්තර්ගතේ ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒවා හොඳින් තේරුම් ගත්තේ නැත්නම් බොරුවට අර මිත්‍යා මතවල එල්බගෙන බොරු බොරු දේවල් කරගෙන ඕගොල්ලන් කාලයයි මුදලුයි නාස්ති වෙන වැඩ සිද්ධ කරගන්න පුළුවන්. ඒතකොට ඉස්සර ලොකු ඉඩම්වල පෙරේතපාදයේ විදියට හැඳින්වුවේ මායිම අපිරිසිදුවත් අසරු අපිරිසිදු වෙච්ච ඉඳන් දැන් නමුත් වර්තමානයේ තියෙන පර්චස් 10 පර්චස් 7 වගේ කෑලිවල ඒවල මේ තාප්පයක් ගන්න ලස්සනට පිරිසිදුව මායිම තියෙනවා. එතකොට මේක මේවට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා පොඩි ඉඩම් කැබලිවල එක පැත්තක මායිම අල්ලලා බිත්ති බැදලා නිවාස හදන එක දෝෂ සහිත කියලා කියන්න බෑ. ඒ කියන්නේ බ්ලයින්ඩ් හෝල් වෙන විදිහට ගයක් ඩිසයින් කරා කියලා ඒක දෝෂයි කියලා කියන්න බෑ. අවශ්‍ය වෙන්නේ හදපු නිවාස සහ ඒවට පිරිසිදුව තියාගන්න එක තමයි. ඒතොර මැද විදුලක් නිර්මාණය කරලා හරි ගේ ඇතුළට එළිය ආලෝකයයි වාතාශ්‍රය ලබා ගන්න පුළුවන් නම් ඒක හරි හොඳයි. ජනගහණය වැඩි පිරිසිදු ස්ථාන, ඒ කියන්නේ පිරිසිදු ස්ථානයක භූත දෝෂයි ප්‍රේත දෝෂයි සාමාන්‍යයෙන් පවතින්නේ නැහැ. පොඩි ඩම්වල 100% වාසු දෝෂ නැති ගයක් හොයාගන්න එක ටිකක් අමාරු වැඩක්. වාස්තු විද්‍යාවේ මූලික සිද්ධාන්තවලට එකඟව මේ සමාජ වටපිටාව ගැන හිතලා බලලා කටයුතු කරලා පළපුරුදු වාස්තු විද්‍යාවෙන් උපදෙසුත් අරගෙන හොඳ ආකිටෙක් කෙනෙක්, එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියෙක් කෙනෙක් මේක අඳවගෙන ඒ වගේම විශිෂ්ට ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක්, නිර්මාණ සැලසුම් ඉංජිනේරුවෙකුට කියලා මේක නිර්මාණ සැලසුම් ඩ්‍රෝයින් ටික අඳවගෙන ඒකට අනුව එයාගේ අධීක්ෂණය යටතේ කන්ස්ට්‍රක්ෂන් එහෙම නැත්නම් මේ නිවාස තැනීම කරගෙන ගියොත් කිසිම වැරදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේම තව වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබ අපේ channel එක subscribe කරගන්න, මේක තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. අපි ආයේ හමු වෙනකම් ඔබට සුබ දවසක්. I don't want